සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දවස්වල වීඩියෝ ටික පොඩි වෙනසක් තියෙනවා හැබැයි. බලන්න ඒක බලන්න බලන්න. තමන්ගේ දැනුම තර කරගත්තොත් කෙනෙකුට අපිට උදව්වක් වෙන්න පුළුවන්නේ. ඒකත් ලොකු දෙයක් නේ ඉතින්. දැන් අද මම කතා කරන්න ඉන්නේ මේ සමහර ගෙවල් තියෙනවා දිනෙන් දිනම අසාර්ථක වන ලක්ෂණ තමයි ඒ ගෙදර පෙන්නුම් කරන්නේ. ඉතින් ඒක හැබැයි තමන්ට දැනෙනවා. සමහර විට තමන්ගේ පිට අයටත් මේක දැනෙනවා. ඒ වුණාට අපි අවධානය යොමු කරන්නේ ඒක ලොකු පාඩුවක්. ඇත්තට මේක මම නම් කියන්නේ කර්මය තමයි ඒක. ඒගොල්ලෝ ඒක විඳවන්නම අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ දිනෙන් දින අසාර්ථක වන නිවාසවල ලක්ෂණ පිළිබඳව උගලට වැටහෙමත් තිබුණොත් අපිට ලොකු උදව්වක් කරන්න පුළුවන්. ඒක ලොකු පිනක්. මොකද්ද මේ ලක්ෂණ කියන එක අපි පොඩ්ඩක් බලමු. එකක් තමයි ඒක වෙන්න පුළුවන් ව්‍යුහාත්මක ගැටලු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යුහාත්මක ගැටලු කියන්නේ අත්තිවාරේ මෙහෙම සෙටල්මන්ට් එකක් යනවා. ඒතර වහල ගහලා තියෙන එකේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් බීම් අරම ඔක්කොම නිකන් කැඩලා විඳිලා එතකොට ඒවා පේනවා හොඳටම. සමහර තැන්වල තියෙනවා ඇත්තටම බීම් හිටන් ක්‍රැක් වෙලා. ඉතින් ඒවා අපිට දකිනකොට මේ අලුතෙන් අපි හදන් ආව නේද කියලා අපිටත් අවුලක්. ඒතර දකින්න එක්කෙනාටත් අවුලක්. ඒගොල්ලොත් කියනවා. ඉතින් මේක එන්න එන්න වැඩි වෙනවා. ඒ නිසා දැන් අපි මේකට පිළියමක් කරන්නේ නැහැ. ඒපාර ඒවා සෙවල් කනවා. ඊට පස්සේ කම්බියස්සට වතුර ගිහිල්ලා ඒවා ඉදිමෙනවා. මලකට කනකොට ඉතින් ඉදිමෙනවා. ඒපාර කෑලි හැලනවා. ලොකු ප්‍රශ්නයක්. ඒ වගේ ඒවා වෙන්න දෙන්න එපා. සාමාන්‍යයෙන් එවැනි දෙයක් තියෙනකොට ඉක්මනින් ඒක රෙපයා කරලා දාන්න ඕන. අනිත් එක තමයි බොහෝ නිවාසවල තියෙන මේ ජලනල ගැටලු කියන එක. මොකද කොයින් හරි වතුර ලීක් එකක් තියෙනවා. වතුර නාස්ති වෙනවා කියන්නේ ගෙයක් අසාර්ථක වෙන ලක්ෂණයක්. ඈ මත තියාගන්න. ඉතින් ඒ නිසා මේ ඒව ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕන. අනිත් එක තමයි දැන් ඔය හරියට කාණු පද්ධතිය හදලා නැහැ. ඒ නිසා වෙලා තියෙන්නේ මොකද? වතුර ගලා යෑමක් නැහැ. වැහි වතුර එළියට යන්නේත් නැහැ. ඒතර පාරේ වතුර ගෙදට එනවා. පාරේ වතුර ගෙදට එනවා කියන්නේ ලොකු අවුලක් ඈ මත තියාගන්න. අනිත් එක තමයි දැන් අපි ගත්තොත් එහෙම ගේ ළඟටම වතුර එනවා. වැහි වතුර. ඇවිල්ලා ගේ ළඟින් තමයි ගිලාපයින. හරිම අසාර්ථකයි. හරිම අසාර්ථකයි. ඒකට ඉතින් අතරමඟදී කොහරි තැනකදී වතුර නවත්තලා එතන පොඩි කානුවක් දාලා ඒක උඩින් ඔය අපි ග්‍රිල් වර්ක් එකක් දාලා අපිට උඩින් යන්න එන්න පුළුවන් විදිහට හදාගත්තා නම් කොච්චර ලස්සනද. ගේ ළඟට වතුර එන්න දෙන්න එපා මත තියාගන්න. අනිත් එක තමයි ඒ ගෙදර තියෙන විදුලිය සම්බන්ධයෙන්. විදුලිය සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන්නේ අවශ්‍ය තැන් වලට බල්බ්ස් නැහැ. ඉතින් ඒ හරිය කරුවලයි. එතකොට මොකක් හරි ස්විච් එකක් දාන්න විදියක් නැහැ. දැම්මම ඔෆ් වෙනවා. ඒතර මේවා බලලා කරලා ඒවා අපි හදාගන්නේ නැහැ. ඒතර පිච්චිලා තියෙන බල්බ් අයින් කරන්නේ නැහැ. සමහරක් ගෙවල් වල තියෙනවා ඒවයි ඔක්කොංගෙම කූඩු හදලා සත්තු. දැන් ඉතින් බල්බ් එක පාවිච්චි කරන්නේ නැහැ, පත්තු කරන්නේත් නැහැ. ඔහේ කරුවලේ තියෙනවා. ඉතින් මේවා හදාගන්න ඕන. මේවා ගැටලු. මේවා ගැටලු. ඉතින් විදුලිය සම්බන්ධයෙන් ඇතිවන ඒ වගේ ගැටලු ගැන ඔයගොල්ලෝ හුඟක් කල්පනාකාරී වෙනවා. අනිත් එක තමයි හරියම විදියට එර්ත් එක වැඩ කරන්නේ නැතු වුනහම ගෙදර අයට කරන්ට් එක වදිනවා. ඉතින් ඒගොල්ලෝ හරි සැකෙන් ඉන්නේ. පාවිච්චි කරන්න බයයි. වොෂින් මැෂින් පාවිච්චි කරන්න බයයි. කෙටල් එක පාවිච්චි කරන්න බයයි. ඉතින් මේ වගේ ගැටලු වුනහම ඇත්තටම ගෑ අසාර්ථක වෙනවා. ඒ අපේ ඇඟේට ඒව ආවම අපිට ඒ ඇඟේ තියෙන එක මිනිසුන්ට පේනවා, දෘශ්‍යමාන වෙනවා. ඉතින් මේ ගේ හින්දා ඉතින් අපි කරන්නේ මොකද? අපි හැමතිස්සෙම වහල ගහපු එක්කනාටයි, ස්ට්‍රක්චර්ල් එක කරපු එක්කනාටයි, බාස්ලටයි වෙන වෙන ඉන්නවා. ඉතින් අපේ මූණ වලින් වෙන්නේ මොකද්ද? ධනාත්මක ස්වරූපයක් අපේ මූණ වල නැති වෙනවා. ඒක ලොකු පාඩුවක්. ඒක ලොකු පාඩුවක්.
දැන් අනිත් එක තමයි දැන් හුඟක් ගේවල් මම හැමතිස්සෙම කියනවර වේයෝ කන වේයෝ ඉන්න එක. ඉතින් වේයන්ගෙන් පොඩක් පරිස්සම් වෙන්න ඕන. ඉතින් මේ වේයෝ ඇවිල්ලා ඔක්කොම අපේ පෑන්ට්‍රි කබඩ්ස් එක සේරම කාලා දැම්මම පස්සේ මේ ලක්ෂ ගාණක් වියදම් කරලා තියෙන එක අන්තිමට අපරාධේ. ඒ වගේ අල්මාරියක අල්මාරියකත් කනවා. ඇඳන් කනවා, පුටු කනවා. ඉතින් ඒවට හේතු තමයි නිතර නිතර සුද්ධ කරන්න නැතිකම. තවත් හේතුවක්. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයන් උනාම වෙන්නේ මොකද? ගේ අසාර්ථක වෙනවා. දිනෙන් දිනම දිනෙන් දිනම ගේ අසාර්ථක වෙනවා. ඉතින් මේක ගේ මූණතින් කියපාන. මේක ගේ මූණතින්. දැන් අලුත් ඇඳුමක් ඇඳන් ඉන්න එක්කෙනාගේ පරණ ඇඳුමක් ඇඳන් ඉන්න එක්කෙනා අතර වෙනසක් තියෙනවා. නේද? දැන් අපි එක්කෙනෙකුට පරණ ඇඳුමක් ඇඳන්. අපි එයාට අලුතෙන්ම ඇඳුමක් දැම්මොත් එයාට එයාගේ පෙනුම වෙනස්. සාමාන්‍යයෙන් මේ දේවල් ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕන. අනිත් එක තමයි සමහර දැන් මේ දවස්වල මේ දකින්න පුළුවන් දෙයක් තමයි තමන්ගේ ගෙවත් හදනවා කියලා. ඉතින් ඔය තීන ගස් අරමය කපලා දාලා ඔන්න මොනවාරි පටන් ගන්නවා. හැබැයි දිගට කරන්නේත් නැහැ. ඊට පස්සේ ගොමයි අරමය කොහොම ගෙනත් දානවා. ගෙනත් දාලා සේරම මේකේ පාර පෝරයි ගෙනත් දාලා මේකේ සත්තු ඇදෙනවා. ඒ පාර මේ සත්තු ගෙදරට යනවා. ගෙදරට යනවා. කවුරු හරි එනකොට ඒ අර පොඩි පොඩි සත්තු හැකරල්ලෝ අර මේ ගේ ඇතුළේ යනකොට පොඩි හරි අප්‍රසන්නයි. අනිත් එක ඒගොල්ලෝ කොහොම දිනීර අපේ විසමීච ගේතුලට අරන් එනවා. ඉතින් අපි කරන්නේ සමහරක් අයගේ කෑම කන තැන ඉන්නවා. කෑම කන තැන ඉන්නවා. ඉතින් ඒ වගේ ඒව වුණාම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කොහෙන්ද මේ මේකට එක්ක පාලනයක් කරන්න වෙනවා. ඉතින් මේවට පාලනයක් ඕන. අපේ කොච්චර දැන් අපේ මේ ටර්මරික් අපි ගැව්වොත් එහෙම සත්තුන්ට ගැව්වා කියලා කිව්වට එක ටික කාලයකට පස්සේ අපි ওই පෝර වගේ දේවල් ගෙනත් දැම ඔය ඉබේ හැදෙනවා සත්තු. ඉබේ හැදෙනවා. ඉතින් මල් ගස් වලින්ද ඔය දැන් අපි කියන ඔය පොඩි පොඩි අපි ඉන්ධන දේවල් වලින්ද හරියට ගැටලු. ඉතින් මේවා බලනකොට ඒකෙන් වෙන සාර්ථකත්වයක් ඇත්තෙන්නේ නැහැ. දෙයක් හදන්න විදියකුත් නැහැ. කොච්චර පෝර දැම්මත් හැදෙන්නේ නැහැ. ඒ හදන එකට එක්කෝ මේ පිටිමකුණයි මොනවා මොනවාරි දැනගුයි මොනවාරි ඇවිල්ලා ඒක අසාර්ථක වෙනවා. ඉතින් අපි මාංශියත් අපරාධයි. අන්තිමට අපි රසායනික දේවල් ගන්නවා. අන්තිමට අපේ ගෙදර ඔක්කොම ගේ ඇතුලේ ඉතින් රසායනික වාතය තමයි ආග්‍රහණය කරන්නේ. ඉතින් ඒක අපිට ප්‍රශ්නයක්. ඒක හරි අවුලක් ඒක. ඉතින් මේවා ගැන හොඳට බලන්න ඕනේ. ඉතින් දැන් අපේ බ්ලයින්ඩ් වෝල් එකක් තිබුණොත් මේ පැත්තෙන් තෙවෙනවා. තෙමිලා මේ පැත්ත අර ඔක්කොම පුෂ් කරනවා. ගේ ඇතුලේ දිරිර. මම මේ ගැන දිගින් දිගටම කතා කරනවා. මේ කොහෙන් කොහෙන් කතා කරලා ආවත් එකම දේ තමයි කියන්නේ. මාතෘකා කොහේ හැදුවත් ඔක්කොම එකට යනවා. ඉතින් ඒ නිසා එතකොට ඒව පුෂ් කරනවා. ඉතින් ඒක දිලීර. ඉතින් ඒක ගේ ඇතුලේ හැම තැනම හමනවා. ඉතින් වයස්ගත අය ඉන්නවනම් ලොකු ප්‍රශ්නනේ මේවා. ලොකු ප්‍රශ්න. ඉතින් මේවා ගැන පොඩ්ඩක් හිතන්නට ඕන. ඉතින් මේවා දිනෙන් දිනම සිද්ධ වෙන්න වෙන්නේ මොකද? අපි දැඩි අපහසුතාවයට පත් වෙනවා. මම අර කියලා තියෙන ටොයිලට් පිට් එක තියෙනවා. ඒකට එක්සෝස් ගෑස් එක යන්නේ බටයක් ගහලා නැහැ. අන්තිමට වෙන්නේ මොකද? ගේ ඇතුලෙන් එන්නේ. ගේ ඇතුලෙන් මේවා එනවා. ගේ ඇතුලෙන් එනවා කියන්නේ අතන අපි ට්‍රැප් එකක් තමයි තියෙන්නේ කොමඩ් එකේ. නමුත් කොමඩ් එකට සීල් වෙන තැන අපි ජොයින්ට් එකක් දානවා මයිටා ජොයින්ට් කියලා. ඉතින් ඒකේ ලීක් එකක් තියුණොත් ගේ ඇතුලේ තමයි තියෙන්නේ. ආයෙන අතන දිස්සෙන්නේ නැහැ. ඒ පාර ඒ වගේයි තමයි මම අර කියන්නේ හැමතිස්සෙම වයසක අය ගෑස් රතුම රතු පාටයි. ඒව අඳුන ගන්න පුළුවන්. ඉතින් බලන්න කොච්චර ඉතින් ඒ වයසක අම්මා තාත්තට එහෙම ලෙඩක් හදුණා කියන්නේ ගේත් අසාර්ථක يعني ඒගොල්ලන්ගේ උදව්වක් අපිට නැහැ. ඒගොල්ලෝ වේදනාවෙන් ඉන්න. ඉතින් අපේ කාලේ ඒවට වැය වෙනවා. මේව ගැන පොඩ්ඩක් හිතන්න ඕන. අනිත් එක තමයි දැන් ඔය ගෙදරකට ඉතින් හරි රස්නේ ඉන්න විදියක් නැහැ. එතකොට එක්කෝ ඒසී එක කැඩිලා එක්කෝ ෆෑන් එක කැඩලා ඉතින් මොනවාරි ප්‍රශ්න. ඉතින් මේවා ඉක්මනට අපි හදාගත්තේ නැත්නම් වෙන්නේ මොකද? ඉන්න අයට ලොකු අපහසුතාවයක් දැඩි අපහසුතාවයක් තියෙනවා. මේවා හොඳට හිතන්න ඕන. දැන් ගෙයක් අසාර්ථක වෙන්න විශේෂයෙන් බලපාන දේ තමයි හිරු එළිය සහ වාතය. ගේ ඇතුළට නිසි පරිදි මේක නැතුණොත් එහෙම අන්තිම අසරණයි. අන්තිම අසරණයි. අනිත් එක හුඟක් අය කරන මොකද හරි පරණයිගේ සෙවල් කාලා පුස් බැඳිලා පේන්ට් එක හැලිලා සමහර තැන්වල ඉලිප්පිලා මේ ඔක්කොම ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මේවා පිළිසකර කර නැති වුණහම වෙන්නේ මොකද? ගැටලුවක්. ඇස්බස්ටස් තියෙනවා. ඒවයි ගාපු පේන්ට් එක ගැලවිලා ගිහිල්ලා හරි ප්‍රශ්න.
අනිත් එක තමයි තීන්ත තියනවා පරණ තීන්ත තියනවා ගේ ඇතුළේ මේ තියන් තියෙන්නේ මං කියලා තියනවා තීන්ත කියන්නේ වස කියලා. ඉතින් ඒ වගේ ඒවා ගේ ඇතුළේ තියනවා ඒවා අපිට ආග්‍රහණය කරනවා. ඒතර වෙන්නේ මොකද අපි ලෙඩ වෙනවා. එන්න එන්නම ගේ අසාර්ථක වෙනවා. තීන්ත ගේ ඇතුළේ තියෙන කොහරි මුල්ලක එකතු වෙලා ගොඩාක් ඒක අරගෙන ගාලා මේක ඉවර කරනවා නම් කොච්චර හොඳ බලන්න. ඒක අපි කරන්නේ නැහැ. අනිත් එක තමයි දැන් ඔය ගේ තියෙනවා ගේ අපි හදනවා නීතිමය පැත්තේට විරුද්ධව. ඒ පාර නීතිය හරස් වෙනවා. එතෙන්දී ගේ භාගයට නවත්තලා තියෙන්නේ එක්කෝ ගේට ගේ අයින් කරන්න කියන මොනවාරි ප්‍රශ්න. ඒ පාර නඩු හබ මේවා එන ප්‍රශ්න ගොඩක්නේ. ඒ වගේ ගේ දැක්ක හැටි කියන්න පුළුවන්. මේ ගෙදර මෙන්න මෙහෙම ප්‍රශ්නයක් නේද කියලා. ඉතින් අපි නීති විරෝධීව ඉදි කරපු නිසානේ ওই ප්‍රශ්නය ආවේ. ඒකට අනුකූලව මේ වැඩේ කරා නම් මොකද කරන්නේ? ඊට පස්සේ දඩ ගෙවන්නයි අරේ මේ මේවා ඉතින් අපිට ප්‍රශ්න. ඉතින් මේවා ටැක්පටක් අපි කල්පනා කරන්න වෙනවා. එහෙම නැතුනොත් ඒක අපිට කරන්න බෑ ඇත්තටම. අනිත් එක තමයි දැන් ඒ ඇතුලේ බොහෝ අයට වයස්ගත අය ඉන්නවා, ආබාධිත අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ගේ ඇතුලේ නැග නැග යන්න තියෙනවා, බැහ බැහ යන්න වෙනවා ප්‍රශ්නයන්නේ. ඉතින් ඒ පාර ඒගොල්ලෝ තුවාල වෙනවා, ගැටලු ගොඩක්. ඒගොල්ලෝ ගෙට බයිනෝ බලන්න මේ කරලා තියෙන වැඩි මේක හොඳට හදන්න දීජු, මේ මොකද්ද මේ කරේ කියලා. ඉතින් මේ අපි ගේ ඇතුලේ ඉඳලා කියන කරන වචන හැමතිස්සෙම ගේම් පිළිඹුම වෙනවා. ඉතින් අපිට අපි ගෙට ආශිර්වාද කරන්නේ නැහැ. ගෙට ආශිර්වාදයක් නැති වුණොත් අනිවාර්යයෙන්ම ගැටලු ගොඩක් ඇති වෙනවා. අනිත් එක තමයි අහල පහල අය ඉන්නවා. ඉතින් අහල පහල අයත් එක්ක ප්‍රශ්න හදා ගන්නවා. ඉතින් ඒක එක්කම ආයිමක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඇයි අපි එහෙම කරගන්නේ? ඉතින් අනිත් එක තමයි දැන් ඔය අපි ගෙවල් හදනකොට අපි හුඟා දුරට බ්ලයින් කරනවා. බ්ලයින් කරනවා කියන්නේම ප්‍රශ්න කොටකට මුහුණ දෙනවා තමයි. අසල් වශයෙන් එක මොන ප්‍රශ්නයක් ඇති කරගන්නවා. ඒ වගේම ගේ ඇතුළෙත් ප්‍රශ්නයක් ඇති. පුළුවන් තරම් මම අර කියන්නේ ඒ වගේ දේවල් වලට යන්න එපා. එහෙම වගේ දේවල් වලට යන්න එපා. අනික තමයි දැන් ඔය හිටිය ගමන් අපි දන්නේ නැහැ මෙන්න සංවර්ධන යෝජනා ක්‍රමයක් එනවා. ඒ අසලින් ලොකු කාණු දානවා, වෙළඳ පොළවල් වැටෙනවා, පොළවල් වැටෙනවා. ඉතින් ඊට පස්සේ අපිට ඒක නවත්තන්න බෑ. නමුත් මේ ගැන මේ ඉස්සෙල්ලා දැනගෙන තිබුණා නම් මෙතන රජයේ සතු ඉඩමක් තියෙනවා මෙහෙම මෙහෙම කියලා. එහෙනම් මෙහෙම මොනවා හරි වෙයිද කියලා දැනගෙන තියෙනවා නම් අපිට ඒක පොඩි වෙනසක් කරන්න තිබුණා. දැන් උදේ පාන්දරට මිනිස්සු එනවා, අව රෑ වෙනකන් ඉන්නවා. ඉතින් ඒවයි ඉතුරු වෙන බඩු දාලා යනවා, ඒව අස් කරනකන් ගඳ ගන්නවා, මැස්සෝ ගොඩයි. ඉතින් ලොකු අවුලක්. ඉතින් ඒකට හේතුව තමයි මේක මේව ගැන තමන් ඉඩමක් ගන්න ඉස්සෙල්ලා මේව ගැන හොයලා බලපු නැතිකම. අනිත් එක එහෙම ඉඩමක් තියෙනවා නම් සමහර විට දැන් මන් දන්නේ නම මම එදා ඒගොල්ලන්ට කිව්වා මේක ප්‍රාදේශභාවයට දීලා තියෙන ඉඩමක්. සමහරවිට මේකේ මේ සොහන් පිටියක් කරයිද සෙමිටරියක් දාන ඉඩ තියෙනවා කියලා. නෑසේ සෙමිටරියක් තියෙන එක කිව්වෙ එහෙම නෑ. ඇත්තටම සෙමිටරියක් දැම්මයි. ඇත්තටම දැම්ම. මේ ළඟදී ආයෙ ලොකෝ සර් කිව්ව කතාව හරිය ඇත්තට මේක සෙමිටරි කරා කියලා. ඒක තමයි. ඒ වගේම කවුරු කිව්වා පොඩ හිතන්න එපා එහෙම දෙයක් විය හැකි කියලා. ඉතින් අර අනිත් එක තමයි හුඟක් අය අදිටක්සීරුවෙන් තමයි ඉන්නේ. ඒකත් ලොකු බලපෑමක් වෙනවා. වෙන කියන වෙන වෙනයි කියන දේවල් අහන්නේ නැහැ. අර මේ ගැටලු තියෙනවා. ඉතින් මේ ඔක්කොම ප්‍රශ්නය සමස්තයක් වශයෙන් ගත්තාම මෙන්න මොකද ගේ ඇතුලේ ආදරය සහයෝගය කිසිම දෙයක් නැහැ. ඒක පෞල් ජීවිතයත් අසරණයි. තම තමන්ගේ දේවල් තම තමන් කරන්නේ. එතකොට වෙන්නේ මොකද? අසමගිකම තමයි ගේ ඇතුලේ පුරා රැව් දෙන්නේ. ගැටලු කිසිම අය කතාවක් නැහැ ගේ. ඉතින් ඇත්තටම ගේ අසාර්ථක වෙනවා. ගේ අසාර්ථක වෙනවා. ඉතින් හොඳම දේ තමයි දැන් මේ අපි ගත්තේ දිනෙන් දින අසාර්ථක වෙන නිවාසවල ලක්ෂණනේ. හොඳම දේ තමයි මේව ගැන හොඳට හිතලා තමන් දැනගන්න ඕන පුරෝකථනයක් කරන්න පුළුවන්. අර වගේ ඉඩමක් තියෙනවා නම් එහෙමයි කියලා ඒක හදාගන්න. දැන් ඇත්තටම ඊයේ මම කරා දඹුල්ල පැත්තේ කෙනෙක්. එයා පිටරට එන්නේ. එයා මෙහි ගෙයක් හදන. ඉතින් ඒ මනුස්සයා ගේ හදන්න දැන් අරගෙන අවුරුදු ගාණක් හොඳට සල්ලි හම්බ කරන ළමයි.
ළමයි දෙන්නෙකුත් ඉන්නවා යාට. ඉතින් මම මේ ප්ලෑන් එක ඇන්ද කවුද නැසෙ මාට හිතලා ඇන්දා. මම මේක හැදුවේ කවුද එතකොට? ඒ බාස් කෙනෙක් අරන් හැදුවා. තේරෙන්නේ නැති මිනිස්සු එක්කෝ මෙයාට බාසුන් නැහැ කියලා දෙන්නවා. එක්කෝ මෙයා බාසුන් නැහැ දෙන්නටම තේරෙන්නේ නැතුනාම උතුම් අපරාධයක් කළද ලොකු ඊටම අඩි 20කට වඩා පිටිපස්සේ උස කන්දක් තියෙනවා. දැනටත් පොඩ්ඩක් ලෙහිල කන්ද. ඒ කන්දට අල ඔන්න මෙන්න තියෙනවා. ඉතින් බලන්න ඉතින් මං ආනි චුට්ටක් හිතන්න ඕනේ ඉතින්. පොඩ්ඩක් හිතන්න මේ 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 දැන් ගේ දැක්කහම පේනවා ගේ සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. දැන් එයාට සල්ලි නැතුවත් නෙමෙයි. දැන් ආයි මොකද්දෝ කරන්න හදන්නේ. ඒ පාරේ වෙලාවට මගේ ළඟට ආවා. ඉතින් මම උගා දුරට එකල්ලා තියෙනේම අඩු කළා. ඉතින් දැන් මේකේ කොළම් දාලා තියෙන තටි 17න් 18න් ඈත. පොඩ්ඩක් හිතන්නකෝ. මං ඇහුවා මෙයා භාෂා දොසක් කියන්නේ නැහැ. මම දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා. එයාම දොස බාරගත්තා. ඔක තමයි ඇත්ත කතාව. ඔක තමයි ඇත්ත කතාව. ඉතින් හැමතිස්සෙම අපි හිතන්න ඕන මේ දේවල් කරනකොට මේක අපිට බලපාන අනිත් එක මහා විශාල අත්තිභාරමක් දාන. කොලොම්ස් ගොඩාක් දාන සල්ලි ටික විනාශ කරනවා. මම හිතන්නේ කොලොම්ස් උනන් දැන් දැන් හතරක් අයින් කළාද දැන්. අනිත් එක මම එක එක පැත්තත් තනි තට්ටුව රජිනා. එයා ඉතින් ඒගොල්ලෝ තේරුම් ගත්තේ නැතුණා අම්බ ගන්න සල්ලි ටික දානවා දෙයක් කරන්නේ නැහැ ඉදිරියට දෙයක් කරන්න විදියක් නැහැ. ඒක ෆේල් දාලා තියෙන ටික. ඉතින් අන්තිමට ඒගොල්ලෝ තසරණයි. මේ මිනිස්සුන් තසරණයි. අනිත් එක තමයි නිවසක ජීවත් වෙන අය දැනගන්න ඕන අනේ අනේ අපොයි දෙයියනේ ඇයි මෙහෙම උනේ අහෝ මොන වගේ වචන ගේවල පාවිච්චි කරන්න එපා. මේව ඇත්තටම ඍණාත්මක වචන මේව නිසා ගේ අසාර්ථකත්වයට පත් වෙනවා. දිනෙන් දින අසාර්ථක වෙන නිවාස දිහා බැලුවා මම හිතනවා ඇත්තටම මට තමයි මේක හොඳටම කියන්නත් පුළුවන් කියලා. මොකද මගේ ළඟට ගොඩාක් අය එනවනේ අසාර්ථක වෙච්ච අය. මේවයි සෙවල් කන එක ගේ ඇතුළට ඉරේලිය නෑ හුලඟ නෑ. එතකොට අන්තිම කතා කළට මේ ළඟදි මන් තැනකට ගියා සංගල්ලේ. ඇත්තටම මන් දන්න කෙනෙක් හොඳට මට මතකයි මොකක් ඉස්සර කියපු වෙලාවේ හොඳට එළිය තිබුණා. දැන් ඒ අයිනෙම්ම ගහලා තියෙනවා තව බිල්ඩින් එකක්. දැන් ඒ කාමර වලට එකකටවත් විින්ඩෝස් නෑ එකකටවත්. දැන් තව අඩි 25ද කොහෙද ලොකු වෙනවා ඒ බිල්ඩින් එක කැඩලා පාර ලොකු වෙනවා. ඉතින් පොඩ්ඩක් හිතන්නකෝ පිටිපස්සේ එහා පැත්තේ බිල්ඩින් එක හැදුවොත් මට මේක නෑ කියලා දැනගන්න නැද්ද? ඒක ඒ තාත්තලා හදලා තියෙන බිල්ඩින් එක. ඉතින් මම මේ කියන්නේ ඒකයි. ඉතින් අසාර්ථකයිනේ. ඉතින් අසාර්ථකයි මොකද පවුලේ සමගියද ලෙඩ රෝගද අධිකයිනේ. එතකොට ඉතින් ව්‍යාපාරික නිසා එදිනෙදා සල්ලි හම්බෙනවා. නමුත් ඒකෙන් අපිට යන ගොල්ලන් ටාගට්ස් අපි අඩුයි. ඒක තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න ඕන. ඒ වගේම තමයි ව්‍යාපාර. ව්‍යාපාර පැත්තෙත් මේ කතාව තියෙනවා. දවසක අපි ව්‍යාපාර දිනෙන් දින අසාර්ථක කරන ව්‍යාපාර වල ලක්ෂණ කියලා අපි කතා කරමු. ඉතින් මේ සබ්ජෙක්ට් එකේදී ඕගොල්ලොන්ට හිතන්න පුළුවන් නම් රයිට් මෙතනයි මේ වැරද කියලා අපිට මේක කොට දාගන්න ලේසියිනේ. කොච්චර සල්ලි තිබුණත් වැඩක් නැහැ. කොච්චර සල්ලි තිබුණත් වැඩක් නැහැ. පිරිසිදුකම නැත්තං ඒ අසාර්ථකම තමයි. සමහර අය කියනවා මකුණ්ඩල් කඩන්නේ අවුරුද්දට සැරයයි දෙසරයයි. පොඩ්ඩක් හිතන්න කොච්චර අසාර්ථකද කියලා. කොච්චර අසාර්ථකද. ඇතර මම දන්න ගයක් තියෙන මං ඉන්න කිට්ටුවමයි තියෙන්නේ. හැම සතියම දනකොල කපනවා ඒගොල්ලෝ. හැම සතියම දන ලස්සනට තියෙන ලෝන් එක. කොච්චර ඒක ටික පරණ ගයක් ඒ වුණත් දකින්න හරි ආසයි ඒක. දකින්න හරි ආසයි. හරි ප්‍රියමනාපයි. මං ඉන්න ගෙදර විසරාමයි තියෙන්නේ. හරි ප්‍රියමනාපයි. ඉතින් ලොකු ඉඩමක් තියෙනවා නම් ඒකේ මේ මේ වල් පැල වැවිලා අරේ මෙලා ගේ වැහිලා ගියාම ඉතින් අසර්ථකයි. නුවත් එහෙම එකක් තියෙනවා නම් තමන් දැනගන්න එක මේන්ටේන් කරන්න. මේන්ටේන් කර තමන් දැනගන්න. හොඳයි. මේ ගැන පොඩ්ඩක් හිතන්න ඕන. මට තව කාරණාවක් කියන්න තියෙනවා. දැන් අර මේ කියවන්න ආසය ඉන්නවනේ. කියවන්න ආසයට මෙන්න මේ පේජ් එක අපි හදලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් මේ පේජ් එකේ මෙන්න මේ මෙම ගිහිල්ලා මේ බලලා ටිකක් කියවන්න ඈ. ඉතින් පොඩ්ඩක් ඒක හොඳට කියවන්න. කියවන්න ආසයට තමයි මම මේ මම ලියන්න ආසයිනේ. ඉතින් මම හිතනවා ඉතින් කියවන්න ලියන්නත් ආසයි ඉන්නවා කියවන්නත් ආසයි. ඒ අයට තමයි
මෙන්න මේ බ්ලොග් එක තියෙන්නේ මේ ෆේස්බුක් එක තියෙන්නේ. ඉතින් යමක් ඉගෙන ගත්තා නම් බැලුවා නම් තවත් කෙනෙකුට කියන්න ආස නම් මොකද කරන්න ඕන? Subscribe කරන්න ඕන. ඒක ඉල්ලීමක් ඈ. ඒ වැඩේ කළ දුන්නොත් ඇත්තටම අපිට අපි ඉස්සරහට යන්නට පුළුවන්. බොහොම ස්තුතියි.